අයිබෝවන්. අද දවසේ පුවත් රැඳුණු තැන් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම වලින්ද තිරිමාන්න. මම රෝෂණී විජේසූරිය. අපගේ මුලින්ම අවධානය යොමු වන්නේ දවසේ සිරස්තල වෙත. ඇමති පවිත්‍රාට විශ්වාස භංගයක් ගෙන ඒමේ සූදානමක්. විදුලි බිලට එරෙහි යෝජනාවක් මාතර ප්‍රාදේශීය සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වේ. උතුරේ විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක්. මුලින්ම අවධානය දවසේ පුවතට. දවසේ පුවත. විදුලි බිල ඉහළනැංවීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පැවසුවේ ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒ පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන දිනවකවානු තීරණය කරන බවයි. විදුලි බිල ඉහළ දැමීමට රජය පසුගියදා තීරණය කළේ විදුලිබල මණ්ඩලය ලබන අධික පාඩුව හේතුවෙන්. විදුලි බිල ඉහළ දැමීම මෙවැනි විට රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති අතර ජනතාවගෙන් ඊට එල්ලවන්නේ දැඩි විරෝධයක්. එක්සත් ජාතික පක්ෂය විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනීමට සූදානම් වන්නේ මෙවන් පසුබිමක් තුලයි. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමේ මන්ත්‍රීවරු කීප දෙනෙක් යෝජනා කරනවා විදුලි බිල අලු කිරීම පිළිබඳව රජයේ අවධානයක් හරියාකාර යොමු වෙන්නේ නැත්නම් ඒ විෂය භාර අමාත්‍යවරියට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ගිය යුතුයි කියන හත්වෙනිදාට අපේ කණ්ඩායම රැස්වීම තියෙන අවස්ථාවේදී ඒ පිළිබඳව සාකච්ඡා කළා. මේ අතර රුපියලයාගේ අප්‍රමාණ වීම මෙරටට ගෙන්වනු ලබන ඉන්ධන සඳහා ගෙවන පිරිවැය ඉහළ යාමට හේතු වී තිබෙනවා. ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ එය කනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලි බල මණ්ඩලය ලබන පාඩු සඳහා බලපා ඇති බවයි. ඩොලර් වල අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනවා. තෙල් සඳහා ගෙවීමට කනිජ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට නොහැකි නිසා. එතකොට මේත් එක්ක මොකද වෙන්නේ? රුපියලේ අගය බාල්දු වෙන්න ආතතියක් එනවා. ඒ ආතතියත් එක්ක ආණ්ඩුව රුපියල බාල්දු නොකර කෘතිමව ඉහළ අගයක තියන් ඉන්නවා. නමුත් අවසානයේදී කරන්න වෙන කිසිම දෙයක් නැති නිසා රුපියල අප්‍රමාණ කරන්න සිද්ධ වෙනවා. ඒ රුපියල අප්‍රමාණ කිරීමත් සමගම සංස්ථාවේ පාඩුව වැඩි වෙනවා. තෙල් ආනයනය කිරීම, තෙල් තුලින් විදුලිය ජනනය කිරීම, අවශ්‍ය ආදායමක් නොලැබීම නිසා රුපියල් සහ ඩොලර් ණය ලබා ගැනීම, ඒ තෙල් ගෙවීම සඳහා සහ අවසානයේදී රුපියල අප්‍රමාණ වීම එකට පැටලිච්ච බැඳිච්ච කාරණා. මේ අතර හිටපු විදුලි බල හා බලශක්තිය මාත්‍ය පාට්ලි චම්පිකරණවක මහතා විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී රුපියල අප්‍රමාණ වීම හා ඉනිම ශේෂ්ඨයට එළවන බලපෑම පිළිබඳව මෙසේ අදහස් පළ කළා. 2012 ජනවාරි පළවෙනිදා ඩොලරය රුපියල් ආසන්නයේ 110 තිබුණේ. ඒක 130 135 දක්වා ගියා. එතකොට කන්ටේක් සංස්ථාවට සිද්ධ වුණා අමතර බිලියන් 120ක් හොයන්න. ඒ අමතරව හොයන්න තියෙන බිලියන 120න් බිලියන 40ක්ම අමතරව ඒගොල්ලෝ ඉල්ලා හිටියා කාගෙන්ද? ලංකා විදුලි බල මණ්ඩලෙන්. බිලියන 40 ලංකා විදුලි බල මණ්ඩලයට එහෙම එකපාරට මැජික් පොල්ලෙන් මවන්න බෑ. ගෙන්නන බාණ්ඩවල මිල ගණන් ඉහළ ගියා විදුලි බල මණ්ඩලයට. තව අමතර බිලියන 10ක විතර වැය බරක් මේ රුපියල අවප්‍රමාණී වීම නිසා ඇති වුණා. විදුලි ගාස්තු වැඩි කිරීම හෙළා දැකීමේ යෝජනාවක් මාතර ප්‍රාදේශීය සභාවේදී අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මෙම යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයයි. යෝජනාවට පක්ෂව ඡන්ද 8ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ 1 ඡන්දයක් පමණයි. විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව මෙම යෝජනාව මාතර ප්‍රාදේශීය සභා සැසිවාරයට ඉදිරිපත් කළේ ඒ විපක්ෂ නායක ලයනල් කොඩිකාර මහතායි. යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 7 දෙනා සහ ජනතා යුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා ඡන්දය භාවිත කළා. මේට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 1 මන්ත්‍රීවරයෙකු පමණයි. සභා වාරයේ සඳහා සහභාගී වී සිටි සෙසු මන්ත්‍රීවරුන් 5 දෙනා ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා. ඒ අනුව එම යෝජනාව වැඩි ඡන්ද 7කින් සම්මත වුණා. අප වාර්තාකරු පැවසුවේ සභා රැස්වීම ආරම්භ වී පැය 1මාරකට පමණ පසුව සභාවේ මුලසුණු දැරූ බී ගමගේ මහතා පෞද්ගලික අවශ්‍යතාවයක් මත සභාවෙන් පිටව ගිය බවයි. ඒ හේතුවෙන් විදුලි බිල වැඩි කිරීම හෙළා දැකීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවති අවස්ථාවේ මුලසුණු දැරුවේ උපසභාපතිවරයායි.
විදුලි බිල ඉහළ දැමීමට එරියව මහනුවර නගරයේ පැවති මෙම විරෝධතාවට එක්ව සිටියේ මහනුවර මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්. ඔවුන් කළුපටි පැළඳ නගරයේ පෙළපාලිකින් ගමන් කිරීමෙන් අනතුරුව මහනගර සභාවට ඇතුළු වූයේ පන්දම් වෙනුවට ඊටිපන්දම් දල්වා ගනිමින්. මතු ජනතාව නියෝජනය කරන අඹගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් අද ගිනිකත්හෙර නගරයේදී විරෝධතාවක නිරත වුණා. විරෝධතා පෙළපාලියකින් පැමිණි ඔවුන් ඉටිපන්දම් රැගෙන අඹගමුව ප්‍රාදේශීය සභාව වෙත ඇතුළු වීමට උත්සාහ ගත් අවස්ථාවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. කෙසේ වෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පෙරටුගාමි සමාජවාදී පක්ෂය සඳහන් කළේ විදුලි බිල වැඩි කිරීමට විරෝධය පා පන්දම් රැගෙන විරෝධතාවයේ නියැලීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි. දේශපාලන පක්ෂ තමන්ගේ සමාජික වරන් ගිහිල්ලා කොහේ කොහේ හරි උද්ඝෝෂණ කරා කියලා හරි මහජන නියෝජිත සභා කියලා ඔය නම් කරලා තියෙන ආයතන වලට ඉටිපන්දම් හරි ගිනිපන්දම් අරගෙන ඇතුල් වෙලා හරි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා අපි හිතන්නේ. ඉතින් අපි ජනතාවට යෝජනා කරනවා මේ වැඩි කරන ලද විදුලි බිල ගෙවන්න එපා කියලා. ලක්ෂ 40කට ආසන්න විදුලි පාරිභෝගිකයෝ ඉන්නවා. ඒ පාරිභෝගිකයෝ හැමදෙනාම මේ වැඩි කරන ලද විදුලි බිල ගෙවීම ප්‍රතික්ෂේප කරන තැනකට ආවොත් ආණ්ඩුවට සිද්ධ වෙන දැනගහන. ඉහළ ගිය විදුලි බිල ජනතාවට දැනෙන්නේ කොහොමද? අපි ඒ පිළිබඳ විමසීමක් කළා. ලයිට් බිල ගැන කියන්න දෙයක් නැහැ. මොකද කියන්න දෙයක් ඇත්තෙම නැහැ. අපිට 100%ක් වැඩි කරන එක හරි අසාධාරණයි. මොකද මේ ධනවත් මිනිසුන්ට අඩු කරලා දුපොසුන්ට මේ වැඩි කරලා ආදායම් මාර්ග වැඩි වුණාන් පස්සේ මොන හරි මේක වැඩි වුණා නම් කමන්නේ 10%ක් පාලවන්න අපිට මොන හරි කරන්න පුළුවන්. රජයේ නිලධාරීන්ගෙන් වියදම් ඔක්කොම බලන්න ඒවා කපලා දැම්මොත් ගොඩක් හොඳයි. ලයිට් බිල ගැන නම් කතා කරන්න එපා. මේ අපේ නේද දෙයක් අපි කතා කරමු. නැරි ඔය විදුලි බිල ගැන කතා කරලා දැන් අහලා ඕක දැන් එපා වෙලා තියෙන ඉතින් ඕක අපි ලේනක් කරගන්න මොකටද යන්නේ. ඒ 50%කින් 60%කින් වැඩුණා අපි කොහොමද ලයිට් බිල ගන්න ඉතින්. මේ අපි වගේ පොඩි අය දැන් තියෙන ගාන ගෙවා ගන්න බැරුව කොහොමද වැඩි වුණාම කියන්නේ? ඒ හරි සල්ලි කරෙන්ට නම් හොඳයි. තාම මං කියන්න ගියොත් දරා ගන්න බෑ. පැහැදිලිවම 100%ක වැඩි එකේ ලයිට් නිමාන තමයි ඉඳ වෙන්නේ. ළමයි දැන් ලයිට් නිවලා පාඩම් කරන්නේ නැහැ. දැන් දවල්ට තමයි කරන දෙයක් කරන්නේ. ඔකට සාකච්ඡා කරලා සාධාරණ තීරණයක් දුන්නොත් ඉතින් අපිත් එකයි. කෙසේ වෙතත් විදුලි බිල ඉහළ දැමීමට හේතු කරුණු පසුගියදා විදුලි බල ඇමතිනිය පැහැදිලි කළේ මෙසේයි. අඩු වියදම් සහිත බලාගාර ඇති කිරීම අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වෙන තුරු දශක ගණනාවක් කරලා තිබුණේ. ඒ හේතුව නිසා තමයි මේ අද මෙතරම් අධික මිදලකට අපිට විදුලිය ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. පැය 24ම විදුලිය ලබා දෙන්න. මේ මේක මේ ඊයේ පෙරේද ඇති වෙච්ච සිද්ධියක් නෙමෙයි. අර සාමාන්‍ය කර්මාන්ත කරන පොඩි පොඩි ව්‍යාපාර කරන අයට බිල වැඩි කරන්න එපා කෝ යුනිට් 210 දක්වා. ඒක වැඩි කළෙත් නැහැ. මෙහෙම දීලා මේ කැටගරිස් වලින් 25 බිලියන් විදුලි බල මණ්ඩලයට පාඩුයි මෙහෙම දෙන්න කියලා. ආරක්ෂක අවශ්‍යතා සඳහා පවරාගත් තම ඉඩම් යළි ලබා දෙන ලෙස ඉල්ලා යාපනය වලිකාම ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවක නිරත වුණා. එහිදී තනමක උණුසුම් තත්ත්වයක් ද හටගත්තා. මෙම විරෝධතාව අද පෙරවරුවේ පැවැත්ුණේ තෙලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී. විරෝධතාකරුවන් පැවසුවේ ආරක්ෂිත අවශ්‍යතාව මතයයි පවසා ගම් 24ක භූමියක් රජය විසින් තවමත් පවරාගෙන සිටින බවයි. මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව එම ජනතාව පවසනවා. අපිට රජයෙන් මුකුත් කරන්න ඕනේ නැහැ. අපේ ඉඩම්වල අපිට ජීවත් වෙන්න දෙන්න. මෙච්චර අවු ඇවිල්ලා අපිට කෑ ගහන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඉල්ලන්නේ අපේ ඉඩම්. ඒක අපේ අයිතිවාසිකමක්. මට ගමේ පර්චස් 22ක් විතර තියෙනවා. ඒත් මං දැන් ඉන්නේ තව කෙනෙක් යටතේ. අපේ ගමේ අපිට ඉන්න ඉඩ දෙන්න. පැයකට වැඩි කාලයක් තෙලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමෙන් අනතුරුව විරෝධතාකරුවන් පාගමනින් අධ්‍යාරක්ෂිත කලාපයේ දෙසට ගමන් කිරීමට උත්සාහ දරුවා. නමුත් පොලිසිය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අතර ත්‍රස්තවාදීන් විසින් උතුරෙන් පළවා හැරි මුස්ලිම් ජනතාව යළි එම ප්‍රදේශවල පදිංචි කරවීමට රජයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් පැවසුවේ උතුරේ පදිංචිට ගිය ඇතැම් මුස්ලිම් ජනතාවද තවමත් අනාතීන් ලෙස දිවි ගෙවන බවයි.
එල්ටීටී සංවිධානයෙන් උතුරෙන් පලා හැරපු මුස්ලිම් ජනතාව අවුරුදු 23ක් තවම පුත්තලම් ප්‍රදේශයේ අනාථ කඳවුරවල 75,000කට වැඩිය ජීවත් වෙනවා. යුද්ධය අවසන් වෙලා අවුරුදු 4කට ආසන්න කාලයක් අද වෙනකොට ගත වෙනවා. නමුත් ඒ ජනතාව නැවත පදිංචි කිරීමට ආණ්ඩුව කිසිදු ආකාරයේ ක්‍රියාමාර්ගයක් යොදලා නැහැ. කෙසේ නමුත් ඉඩම් හා ඉඩම් සංවර්ධන මාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසුවේ උතුරේ ඉඩම් යලි එම ජනතාවට ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි. අපේ අක්කර 12,000 හමුදාවත්පත් කරගෙන හිටපු ඉඩම් නැවත ජනතාවට පැවරුවා. හමුදාවෙත් කැමැත්ත එකඟතාවයේ 90 පලාලී ගුවන්තොටුපළ ආශ්‍රිත විතරක් අක්කර 6,000 අපේ ඉඩම් නිදහස් කරා ජනතාවට. දැන් ඒ ජනතාවට නිදහස් කරපු ඉඩම් අපි උතුරේ ජනතාවට ලබා දෙනවා. මෙවර මැයි දිනේදී කොළඹ නගරයේ අවට මැයි පෙළපාලි 13ක් සහ මැයි රැලි 17ක් පැවැත්වීමට නියමිතයි. මැයි රැලි සහ පෙළපාලි හේතුවෙන් කොළඹ නගරයේ ඇතිවන වාහන තදබදය අවම කිරීමට පොලිස් රථවාහනංශයේ විශේෂ විධිවිධාන ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික්කයේ බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනනායක මහතා පැවසුවා. ජාත්‍යන්තර කම්කරු දිනේ නිමිත්තෙන් විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන මෙවරද දිවයිනපුරා මැයිරැලි සහ පෙළපාලි සංවිධාන කර තිබෙනවා. මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි පෙළපාලිය ආරම්භ වන්නේ කොළඹ නෙළුම්පොකුණ රඟහලා අසලින්. එය ආනන්ද කුමාරස්වාමි මාවත සහ හෝටන් පෙදෙස ඔස්සේ DS හන්දිය දක්වා ගමන් කර බේස්ලයින් පාරෙන් බොරල් හන්දිය පසුකොට කැම්බල් පිටිය වෙත පැමිණෙනු ඇති. ශ්‍රී ලංකා මහජන පක්ෂයද බොරල් හන්දියේදී එම බැයි පෙළපාලියට එක්වීමට නියමිත අතර මහජන එක්සත් පෙරමුණේ පෙළපාලියද DS සේනානායක හන්දියේදී ඊට එක්වනවා. සන්ධාන මැයි රැලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ බොරල්ල කැම්බල් පිටියේදී. මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය පැවැත්වෙන්නේ කුරුණෑගල මාලිකා පිටිය ක්‍රීඩාංගණයේදී. පෙළපාලිය උඩවල්පල ක්‍රීඩා පිටිය අසලින් ආරම්භ කර නවින්න වටරවුම, දඹුලුපාර, ඔරලෝසු කණුව සහ වීර පිළිරු අසලින් මාලිගා පිටිය ක්‍රීඩාංගණය දක්වා පැමිණීමට නියමිතයි. ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාලිය දෙහිවල SDS ජයසිංහ ක්‍රීඩාංගණයෙන් අරඹා සරණංකර හන්දිය, පාමංකඩ පාලම, ස්ටැෆර්ඩ් ඇවිනිව් සහ කිරුළපන පාලම පසුකොට හයිලෙවල් මාර්ගයෙන් මායා වටරවුමට පැමිණ ඒ ඔස්සේ BRC ක්‍රීඩා පිටියට පැමිණෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය පැවැත්වෙන්නේ BRC පිටියේදී. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය බේස්ලයින් නවගම්පුර ක්‍රීඩාංගණයෙන් අරඹා කොටහේන රත්නම් ක්‍රීඩාංගණයට පැමිණෙන අතර එහිදී ඔවුන්ගේ රැලිය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ජාතික නිදහස් පෙරමුණේ මැයි පෙළපාලිය ආරම්භ වන්නේ දෙමඩගොඩ ශාන්ත ජෝන් විදුහලාසලින්. දෙමඩගොඩ පොලිසිය පාර ඔස්සේ බේස්ලයින් පාරට පැමිණ ප්‍රදීපා මාවත හරහා PD සිරිසේන ක්‍රීඩාංගණයට පිවිස රැලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මැයි දිනේදී කොළඹ නගරයේ මෙන්ම සෙසු ප්‍රදේශවලද ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිසිය පැවසුවා. මැයි දිනේදී රථ ගාල්කර තැබීම සඳහා පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසයි පොලිස් රථවාහන අංශය ඉල්ලා සිටින්නේ. මේ පෙළපාලි වලට සහභාගී වෙන්න එන පුද්ගලයන් ඔවුන්ට ආරක්ෂාකාරීව මේ ලෝක කම්කරු දිනය සැමරීමේ කාර්යවයට සහභාගී වීමේ අවශ්‍යතාවය සරසලා දීම තමයි අපේ මූලික රාජකාරිය වෙන්නේ. යම් ලොකු රතවහන තදබදයක් ඇති වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය දෙයක් නොවන දෙයකට කොළඹ සැරිසැරීමෙන් වැළකුණොත් මේ රතවහන තදබදය අඩු කරගන්න පුළුවන්. රවුම් බෝතලයට 4S මූඩි ගහන්නේ කවුද? ඒ කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. අද අපි මේ පන්දම් අරගෙන ඝෝෂණය කළා ආණ්ඩුවට බල කරන්නේ වැඩි කරපු විදුලිය ගාස්තුව අඩු කරන්න ඕන. හැබැයි ඉතින් පන්දමක් පත්තු කරන් ගියයි කියලා මේක විදුලි බිල අඩු වෙනවයි. අපි තමුන්නාසෙල හැමෝටම අමාරුයි. විදුලි බලාගාර වලින් හොරකම් කරලා, තෙල් වලින් හොරකම් කරලා විදුලියේ තියෙන පාඩුව ජනතාවගේ පිට පටවපු කාලකන්ණි ආණ්ඩුව. අපි ජනතාවගේ නොදන්නකමටවත් තියෙන අමාරුව නොදන්නකමටවත් නෙමෙයි. බැරිම තැන තමයි නිසා තමයි මේ කඩයුතු රජයට කරන්න සිද්ධ වුණේ. මේ බිල වැඩි කිරීම පිළිබඳව ආණ්ඩුව ඇතුලේ අද ප්‍රශ්නමතු වෙලා තියෙනවා. හිටපු ඇමතිතුමත් දැන් එන්නේ ඇමතිතුමියත් බරපතල වාදයකට පැටලිලා ඉන්නවා. මේකට මේ මට මුහුණ දෙන්න සිද්ධ වුණාට මේක මේ ඊයේ පෙරේද ඇති වෙච්ච සිද්ධියක් නෙමෙයි. පවිත්‍ර වුණාට යා පවිත්‍ර චේතනාවෙන් කළා කියලා කියන්න බෑ. මට නම් තියෙන්නේ පාටලි ඇමතිතුමා ඉතාම සන්තෝෂයෙන් ඉන්නවා. දැන් මගේ ස්ථාවරය නම් සෑම කෙනාටම පළවෙනි ඒකක ඒ 3500 අඩු ඒ සියලුම විදුලි පාරිවයන් මුලින් ඒක දීලයි. ජල විදුලි අයිතිය දීලයි. ඊළඟට එන්නේ ගල්ලංගුරු. එන ගල්ලංගුරු වල ගානයි කරන්නේ. මේමනේ හොඳ දෙයක් සිද්ධ වුණොත් ඒ හොඳ දේ බාර ගන්න 100ක් දෙනා ඉන්නවා. යම් කිසි විදියෙ පීඩනයකට ලක් වෙන වැඩ පිළිවෙලක් වෙනවා. ඒක අම්මෙක් කප්පෙක් නැති දරුවෙක් බවට පත් වෙලා හැම එක්කෙනාම මේ බෝලේ හැට මෙහාට තල්ලු කරන්න උත්සාහ කරනවා. අභියෝගයක් ජය ගන්න යනකොට ප්‍රශ්න එනවා. ප්‍රතිවිරුද්ධ අයනවා. ඒවට බය නැතුව මුහුණ දීලා යන්න නම් ඒ අවශ්‍ය කරන ශක්තිය දෙන්න ඕනේ. දේශපාලන බලධාරියෙක් කියලා ඇමතිවරයෙකු තනියෙන් මේකත් එක්ක හැප්පෙන්න ගියොත් ඒ ඇමතිවරයාට වට කරලා ගහනවා මේ මාෆියා. මිනිස්සු කෝ ලයිට් බිල් හිලා දාන්න එපා කියලා. හැබැයි ඒ වහන්නේ නැතුව පරස්පර තීන්දුවක් ගත්තා ලයිට් බිල් හිලා දැම්. මේක හරියට
රවුම් බෝතලයට හතරස් මූඩි ගහනවාගේ වැඩ. මෙරට සමාජ ඒකාබද්ධතාව ඇති කිරීමේදී ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ භාෂාව බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමාජ ඒකාබද්ධතාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ දැක්වීමේ සමාරම්භක සැසියට එක්වෙමින්. සමාජ ඒකාබද්ධතාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය කර ඇත්තේ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය හා ලක්ෂ්මන් කදිර්ගාමන් අන්තර්ජාතික සබඳතා හා ක්‍රමෝපායන අධ්‍යනායතනය එක්වයි. එම ප්‍රතිපත්තිය ලිදැක්වීමේ සමාරම්භක සැසිය අද පැවති අතර ඊට ශ්‍රී ලංකාවේ ජර්මානුතානාපති ජගන් මොහඩ් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මම මේ කතා කරන්නේ ලක්රජයේ අමාත්‍යවරයෙකු විදිහට නෙවෙයි. මේක මගේ ස්ථාවරය. මම හිතන්නේ ගැටලුවට මුල තමයි භාෂාව. භාෂාව මගින් අපිව බෙදාවෙන් කළා තියෙනවා. ඒ භාෂා ගැටලුව නිසා අපේ සමාජයේ විවිධ කොටස් වලට කැඩී ගිහිල්ලා. ඉතින් අපට උමනාවන්නේ බහු භාෂා හා සංස්කෘතීන් මිශ්‍ර වූ සමාජ ක්‍රමයක්. So what we need is a kind of linguistic and cultural cross-pollination. බලධාරීන්ගේ වැරදි තීරණ අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට ඍජුවම බලපානවා. දිඹුලාගල විලයාය මධ්‍ය මහාවිද්‍යාලයේ දරුදරියන්ගේ මව්පියන් අද විරෝධතාවක නිරත වුණේ පාසලේ ගුණාත්මක භාවයට හානිවන අවිධිමත් විදුහල්පති මාරුවට විරෝධය පළ කරමින්. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් දිඹුලාගල අධ්‍යාපන කලාපයේ විලයාය මධ්‍ය මහාවිද්‍යාලයේ උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන ඒ ශ්‍රේණියේ විද්‍යාලයක්. මව්පියන් පවසන්නේ පළාත් දේශපාලනඥයින්ගේ වැරදි තීරණ හේතුවෙන් එම විද්‍යාලයේ විදුහල්පති තනතුරට නුසුදුසු පුද්ගලයින් පත්වන බවයි. මීට විරෝධය පළ කරමින් පාසලේ දරුදරියන්ගේ මව්පියන් අද පෙරවරුවේ අරලගංවිල නගරයේදී විරෝධතාවක නිරත වුණා. වසර ගණනක් පාසලේ සිටි විදුහල්පතිවරයා පසුගිය දෙසැම්බර් මාසයේදී මාරු කරවා ඇති අතර එතැන් පටන් මේ දක්වා මාස 3ක් ඇතුළත මෙම පාසලට විදුහල්පතිවරුන් 3 දෙනෙකු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාරු කරවා තිබෙනවා. මව්පියන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට දැඩි බලපෑමක් එල්ලව ඇති බවයි. මාස 3කට කලින් අපේ විදුහල්ලේ එක විදුහල්පතිවරයෙක් හිටියේ, එයාව අස්කරලා දැම්ම. දැන් තව කෙනෙක් ඒවලා තියෙනවා. අපිට විසඳුමක් ලැබෙනතුරු අපිට පාසලට ළමයින් ලැබීමේ නොහැකි තත්ත්වයක් උදාලා තියෙනවා. අපිට ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නේ විසඳලා ගැලපෙන විදුහල්පති ඉතා ඉක්මනින් ලබා දෙන නිසා අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. විරෝධතාවයේ නිරත වූ මව්පියන් අරලගංවිල ප්‍රධාන මාර්ගය සහ අරලගංවිල මහ ඔය මහියංගනේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැය ගණනක් විරෝධතාවයේ නිරත වුණා. විරෝධතාවයේ විසිරුවා හැරීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේදී මව්පියන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. මේ අතර කළුතර මතුගම් ප්‍රධාන මාර්ගයේ මලබඩහන්දිය ප්‍රදේශය හරස් කරමින් අද දහවල් තවත් විරෝධතාවක් පැවැත්වුණා. ඒ මලබඩහන්දියෙන් ආරම්භ වන පුහාබුගොඩ මාර්ගයේ ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස බල කරමින් ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ මාර්ගයේ වසර 33කින් පමණ නිසි නඩත්තුවක් සිදු කරනු ඇති බවයි. ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ප්‍රදේශවාසීන් පවසනවා. අම්පාර පානම රාගම්විල ගම්වාසීන් මුහුණ පා සිටින ගැටලුව පිළිබඳ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ පානම මහවිද්‍යාලයේදී. අම්පාර පානම රාගම්විල ගම්මානයට කඩාවැදුණු සන්නද්ධ පිරිසක් එම ගම්මානයේ නිවාස ගිනි තබමින් ගම්වැසියන්ට ප්‍රහාරයක් එල්ල කළේ 2010 වසරේ ජූලි මස 17 වෙනිදායි. මේ දක්වා ඊට සම්බන්ධ කිසිවකුත් නීති රැහැනට හසු කරගෙන නොමැති බවට චෝදනා කරමින් ගම්වාසීන් පසුගිය 24 වෙනිදා විරෝධතාවකද නිරත වුණා. ගම්වාසීන්ගේ එම ගැටලුව පිළිබඳ මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ එම විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙසයි. තම ගම්බිම් අහිමිවීම හේතුවෙන් මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳව ගම්වාසීන් මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයාට පැහැදිලි කළා. කිසිම නේබතාවම යාල ඇල්ලුවෙත් නෑ. කිසිම දෙයක් කරන්න මම නම් කියන්නේ මට මොනවා නැතුණත් සමන මේක ගිනි ගහ මිනිස්සු අල්ලන්න කිව්වා. ඇයි මම මොන පාරෙන්ද මොන හේතුවකින්ද මේ ගෙදර ගිනි ගැහුවේ? පළමෙනි ඉල්ලීම අපේ ඒ ප්‍රහාරයට ලක්ුණ කට්ටිය සාධාරණයක් වෙන්නේ ඒ ප්‍රහාරය කරපු කට්ටිය අල්ලන්න. ඒ එකම මේකේ මේ පදිංචි වෙලා බුද්ධි විදු කට්ටිය ටිකක් නැහැ. මේකේ මමයි රජා කියන කෙනෙක් ඉන්නවා. එයාට
මේක පුළුවන් මේ කැන්ටින් කරන්න එයාට හිතුවමනාප හැමදේම කරන්න පුළුවන්. අද විතරයි මං හිතන්නේ එයාට මෙතන සහභාගී වෙන්න බැරි වුණේ. අසාධාරණ වුණ කට්ටිය සාධාරණයක් කරන්න අපේ ඉන්න දෙක දෙන්න ඒ දුන්නු මේ ගැටලු නිරාකරණය වෙනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම් නීල්ද අල්විස් මහතා එහිදී සඳහන් කළේ මෙම ගැටලු ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කරන බවයි. ඔවුන්ගේ ඒ සුදුනායකින පාඩුව එහෙම නැත්නම් ඉඩම් මහමුනායකයෙක් පැහැදිලිව තහවුරු කරන්නට ඕන. ඒ නිසා ඔවුන් දින කීපයක් ඔවුන්ට ඉල්ලා හිටියා. ඔවුන්ට ඒ ලියවිලි ගෙනල්ලා ඉඩම් තහවුරුව පෙන්වන්න එහෙම නැත්නම් තමන්ට ඒ ඉඩම් අයිතෝ තිබුණයි කියලා. කොයි ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර අරගෙන අතිගරු ජනාධිපතිතුමාට යවලා එහෙන් විසඳුමක් අරගෙන තීන්දුව මේ අයට දැනුම් දීම සඳහා කිසියම් අසාධාරණයක් කාට හරි සිද්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ඒක නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. ඒ ගැන කිසිදු බියක් වෙන්නට අවශ්‍යතාවයක් නැහැ කවුරුවත්. පන්නල කූඩලුපොත්ත ප්‍රදේශයේදී තරුණයෙකු තියුණු ආයුධයකින් පහර දී සිය පෙම්වතිය ඝාතනය කර තිබෙනවා. පොලිසිය පවසුවේ ඝාතනය සිදු කළ තරුණයාද එම ස්ථානයේදීම සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවයි. සිද්ධියෙන් මියගිය 25 වන වියේ පසු HM රසිකා චතුරානී පදිංචිව සිටියේ පන්නල කූඩලුපොත්ත ප්‍රදේශයේ. රසිකා අද උදෑසන 4ට පමණ සිය සේවා ස්ථානය වෙත යාම සඳහා නිවසෙන් පිටව තිබෙනවා. ඇගේ පෙම්වතාද එම අවස්ථාව වන විට අදාළ ස්ථානය වෙත පැමිණ සිට ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු යුද හමුදාවේ සේවය නියුතු ගම්පල ප්‍රදේශයේ පදිංචි අයෙක්. මාව බේරගන්න මාව බේරගන්න කියලා කෑ ගහනවා කවුරු හරි. මොකද දන්නේ කියලා එළියට බහලා දුවගෙන ආවා. ගෑනු ළමයෙක් මා ගේට්ටුව ගාව වැටලින්නවා. අපි බලද්දී ගෑනු ළමයාගේ බෙල්ලවල් කැපිලා ඉඟවල් කැපිලා හොඳටම ලේ යනවා. පෙම්වතිය ඝාතනය කිරීමෙන් පසුව තරුණයාද අසලපේටි අඹගසක නැග ගිලවැරලාගෙන තිබෙනවා. එහෙත් පිහිපාර හේතුවෙන් කෑගසූ තරුණියගේ හඬට එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් ගිලවැරලාගත් තරුණයාගේ දිවි බේරාගෙන තිබුණා. ලනු බැඳා ගමන් පැන්න පණිද්දීම දුවගෙන ආව මේ ඉඳලා කට්ටිය තිබුණු පිහියත් අරගෙන උඩට නැග්ගා. ඉක්මනට කැපුවා තොණ්ඩුව උත් කපපු ගමන් එයාත් බිමට වැටුණා. පසුව ප්‍රදේශවාසීන් මැදිහත් වී පිහි ඇනුමෙන් තුවාල ලැබූ තරුණිය සහ ඝාතනය සිදු කළ තරුණයා රෝහල් ගත කිරීමට පියවරගෙන තිබුණා. කෙසේ වෙතත් කුලියාපිටිය මහරෝහලට ඇතුළත් කරන විටද රසිකා මියගොස් සිටියා. ඝාතනය සිදු කළ තරුණයා මේ වන විට කුලියාපිටිය මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවනවා. මේ අතර පසුගිය 23 වෙනිදාද තරුණයෙකු සිය පෙම්වතියට වසපවා ඔහුද විෂ ශරීරගත කරගෙන මරණයට පත් වූ පොතක් වාර්තා වුණා. මෙවැනි සිදුවීම් වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ ඇයි? අද වර්තමාන සමාජයේදී බොහෝ අවස්ථාවලදී උපදේශනයක් ලැබෙන්නේ නැහැ. පැරණි සාම්ප්‍රදායික සමාජය තුළ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන්ම ලැබුණා. නමුත් අද ගත්තොත් එහේ සමස්තයේ පෞල් උපදේශනයේ බිඳ වැටලා තියෙනවා. ඒකට හේතුව තමයි වර්තමානයේදී මව පියා සහ දරුවන් කියන අර රාජ්‍යික පෞල් ක්‍රමයටයි අපි අන්තර්ග්‍රහණය වෙලා තියෙන්නේ. මේ බිඳ වැටී තිබෙන පෞල් උපදේශනය වැඩි දියුණු කිරීම වර්තමාන සමාජයේ ඉතාමත් ඉක්මනින් සිදුවිය යුතු දෙයක්. පුද්ගලයෙකු සියදිවි හානි කර ගැනීමට පෙළඹෙන්නේ ඇයි? සියදිවි හානි කර ගැනීම තුළින් ඔහු බලාපොරොත්තු වෙනවා යම්කිසි සමාජ කම්පනයක් ඇති කරවන්න. තමන්ගේ පෞලිය උදියට ඇති කරන්න, තමන්ගේ පෙම්මතියට, සමස්ත සමාජයම කම්පනයට පත් කරවීමට ඔහුගේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම ඔහුගෙන් පිළිගැනීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. සියදිවි නසා ගැනීම සහ ඝාතන ඉහළ යාමට මාධ්‍ය බලපෑමක් තිබේද? ඉතාමත් කනගාටුදායක කරුණක් තමයි අද සිද්ධ වෙන්නේ. සියදිවි නසා ගැනීම රසවත් කිරීම, සිද්ධියෙන් සිද්ධියට වාර්තාගත කිරීම සහ නැවතත් ප්‍රතිනිරූපණය කිරීම. මෙන්න මේක ඉතාමත්ම භයානක බරපතල තත්ත්වයක්. මේ මාධ්‍ය දර්ශන පවා යම් ආකාරයකට සියදිවි නසා ගැනීමට පෙළඹීමට හේතුවක් බවට පත් වෙනවා. මෙවැනි වාර්තාවන් ඉදිරිපත් කිරීමේදී ඉතාමත්ම දැඩි වගකීම් සහගත බවක් අනුගමනය නෙකරේ නැත්නම් යහපත් සමාජයක් ගොඩනැගීමේ මාධ්‍ය වගකීමෙන් මාධ්‍ය මිදුනාසේ සලකන්න සමාජයට සිදු වෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. ඇමරිකානු ආධාර යටතේ මඩකලපුව පිල්ලුමලේ ප්‍රදේශයේදී කළ වෙළඳ සංකීර්ණයේ සහ බස් නැවතුම්පල විවෘත කිරීම උත්සවය අද පැවැත්වුණේ ඇමරිකානු තානාපති මිෂෙල් ජේ සීසන් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එහිදී අය පැවසුවේ මෙරට වෙරළාරක්ෂක ඇතුළු කටයුතු සඳහා ඉදිරියේදීද සහය ලබා දීමට බලාපොරොත්තු වන බවයි. ඊයේ සවස ඇති වූ තද සුළඟක් හේතුවෙන් අගුණකොළ පැලැස්ස ප්‍රදේශයේ නිවාස 15කට පමණ අර්ධහානි සිදු වුණා. පසුගිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළ ප්‍රතිඵල ලැබූ වයඹ පළාතේ දලනාගම ප්‍රාථමික විද්‍යාලයට සිදු කරන උපහාරයක් ලෙස මහා බන්ධනාගාරයේ එලිමාන් සිරකඳවුරේ රැඳවුම් කරුවන් පිරිසක් ශ්‍රමදානයක් මගින් විද්‍යාලයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළා. නිට්ටඹුව පස්යාල ප්‍රදේශයේ කුකුල් මස් නිෂ්පාදන ආයතනයකට අයත් අපද්‍රව්‍ය බැහැර කරන බලක තිබී පිරිමි මල සිරුරක් සොයාගෙන තිබෙනවා. නිට්ටඹුව පොලිසිය පැවසුවේ මේ ඝාතනයක් බවට සැක කරන බවයි.
සිරියානු අගමැතිවරයා ඉලක්ක කරගනිමින් අද බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඉන් අගමැතිවරයාගේ එක් ආරක්ෂක භටයෙකු සහ තවත් සිවිල් වැසියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝවට ආහිරු. සිරියානු අගමැති වේල් අල් හල්කිගේ මොටරත පෙළට බෝම්බ ප්‍රහාර එල්ලුණේ ඩමස්කස් නුවරදී. ඒ වගකීම කිසිදු පාර්ශවයක් විසින් මෙතෙක් බහරගෙන නැහැ. කෙසේ වෙතත් ප්‍රහාරයේ සිරියානු සටන්කාමෙන් විසින් සිදු කළ ත්‍රස්ත ක්‍රියාවක් බවයි එරට බලධාරීන් පැවසුවේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත වාර්තා නොකිරීම පිළිබඳවද මෙවැනි විට ගැටළු මතුව තිබෙනවා. H7N9 නව කුරුළු උණු රෝගී මැඩපැවැත්වීම සඳහා නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දීමට සියලු පියවර ගන්නා බව චීන අගමැති ලී කී කියාංග් පවසනවා. කුරුළු උණු රෝගය පාලනය කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ඔහු කුරුළු උණු විශේෂ පර්යේෂණාගාරයේ සංචාරයක නිරත වුණා. H7N9 කුරුළු උණු රෝගයෙන් මේ වන විට චීනයේ 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර රෝගය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 123 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔරිසා ප්‍රාන්තයේ පිහිටි ඉන්දිය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන පිළිබඳ වූ සංවිධානයේ පර්යේෂණාගාරයක ගින්නක් හටගෙන තිබෙනවා. එරට ආරක්ෂක අංශ සඳහා යොදාගනු ලබන අවි වැඩි දියුණු කරන මෙම පර්යේෂණාගාරයේ පිහිට ඇත්තේ එරට කිටිදුරු මිසල් අත්හදා බැලීම් සිදු කරන ප්‍රදේශයට සමීපවයි. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර ඉන් ජීවිතහානි කිසිවක් වාර්තා වී නැහැ. ලබන වසරේ අගභාගයේ වන විට රජයේ රැකියාවලින් 15,000කගේ රැකියාවක් අපාදු කිරීමේ පනත් කෙටුම් පතක් ග්‍රීසියේ පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා. ග්‍රීසියට ලබා දෙන විදේශ ආධාර බෙදා හැරීම අවම කිරීමේ අරමුණින් අදාළ පනත් කෙටුම් පත පසුගියද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ පිළිබඳ ඊයේ පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 168ක්ද විපක්ෂව ඡන්ද 123ක්ද ලැබී තිබුණා. අය හා වැය පරතර අවම කිරීමට සහ රැකියා කප්පාදුවට එරට රජයේගත් මෙම ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් ග්‍රීසියේ පුරා දැවැන්ත විරෝධතා ක්‍රියාත්මක වනවා. ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය සහ ක්‍රීඩක නේවාසිකාගාරය හැකි ඉක්මනින් පිළිසකර කර බැඩ්මින්ටන් මූලස්ථානය ප්‍රියමනාප ස්ථානයක් බවට පත්කරන බව බැඩ්මින්ටන් සංගමයේ නව සභාපති සුරජ් දන්දනිය මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද උදෑසන සිය තනතුරේ වැඩගාර බාරගැනීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී. ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටා ඇති බැඩ්මින්ටන් මූලස්ථානය කඩිනමින් ප්‍රෙස් සංස්කරණය කිරීමේ අවශ්‍යතාව අප ඊයේ හිරු නිවුස් ස්පෝර්ට්ස් කෝණතුලින් පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නව සභාපති සුරජ් දන්දනිය මහතා අද උදෑසන නව තනතුරේ වැඩබාරගත්තේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම මූලස්ථානයේදී. ඒ සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි. මේ අවස්ථාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නව නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියා. වැඩ බාරගැනීමෙන් අනතුරුව පැවති පළමු මාධ්‍ය හමුවේදී දන්දිනී මහතා පැවසුවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ගමට ගෙන යාමේ පස් අවුරුදු සැලැස්ම හෙටින් ආරම්භ කරන බවයි. ලෝක බැඩ්මින්ටන් සංගමයත් සමග එකතු වෙයි. හෙට අපි පටන් ගන්නවා බැඩ්මින්ටන් ෂටල් ටයිම් කියලා. අවුරුදු පහක් තුළ ලංකාවේ සියලු ඉස්කෝලවල බැඩ්මින්ටන් ගෙන යාම සඳහා අති දැවන්ත ප්‍රෝග්‍රෑම් එකක්. ඒකෙන් තමයි අපි බැඩ්මින්ටන් ගමට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අතර ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටි බැඩ්මින්ටන් මූලස්ථානය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව අප ඊයේ හිරු ප්‍රවෘත්ති ස්පෝර්ට්ස් කෝණතුලින් පෙන්වා දුන්නා. වසර 32ක් ගත වුවත් මෙම ගොඩනැගිල්ල හෝ එහි ඇති කිසිදු භෞතික සම්පතක් ප්‍රතිසංස්කරණය කර නොමැති බවයි අප එහිදී හෙළි කළේ. විශේෂයෙන්ම ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ ක්‍රීඩක නේවාසිකාගාරය අබලන් තත්වයට පත්ව ඇති අයුරු අප බැඩ්මින්ටන් නව බලධාරීන්ගේ අවධානයට යොමු කළා. අද පැවති මාධ්‍ය හමුවේදී බැඩ්මින්ටන් සභාපති සුරජ් දන්දනිය මහතා පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවයි. හිරු ටීවී එකට ස්තුතිවන්ත වෙනවා. ඊයේ ඒගොල්ලන් පෙන්නවා මේකේ තියෙන අඩුපාඩු මම දැක්කා. අනිවාර්යෙන් එක මාස 6ක් විතර ඇතුළතදී අපි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ වර්තමාන මූල්‍ය තත්ත්වය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවයි නව සභාපතිවරයා අද පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ. දැනට තියෙන මුදල් තත්ත්වය නම් ච්චර සතුටදායක නැහැ. මට දැනගන්න තියෙන විදිහට 5%ක්වත් නැති තරම් තමයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ස්පොන්සර්ෂිප් එකක් ගෙනල්ලා මේක ඉදිරියට ගෙනියන්න. තම පරිපාලන කාලය තුළ ප්‍රවීණ ක්‍රීඩකින්ගේ සහාය වැඩිපුර ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් දන්දිනිය මහතා මෙහිදී පැවසුවා. හිටපු පාස් චැම්පියන්ස්ලා සියලු දෙනාම අපිත් සමග කතා කරලා තියෙනවා. තව සුමාන දෙකක් විතර ඇතුළතදී ක්‍රීඩාවේ දියුණුව සඳහා ජාතික ශූරය තමයි එක කරන්න යන්නේ. අපෙන් වෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් පාර්ට් එක පමණයි. නව සභාපතිවරයා වැඩබාර ගැනීමෙන් පසු පැවති පළමු මාධ්‍ය හමුව අවසන් කළේ ක්‍රීඩා මාධ්‍යවේදීන්ට අභියෝගයක් දෙල්ල කරමින්. අද තමයි මං වැඩ පටන් ගත්තේ. ඒක නිසා පහුගිය වෙච්ච වැරදි ගැන කතා කරලා වැඩක් නැහැ.
මට මාස 6ක් විතර දෙන්න. මාස 6කින් පස්සේ මේකේ අඩුපාඩු වෙනවා නම් ඔබතුමාලගේ ඇටැක් එක පටන් ගන්න. ජයිපුර් නුවර සවයි මන්සිං ක්‍රීඩාංගණයේ සිය අපරාජිත වාර්තාව තවදුරටත් රඳවා ගන්නට රජස්ථාන් රොයල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝ කණ්ඩායම සමග අද පැවති තරගයේ කඩුලු 6කින් ජය ගනිමින්. තරගයේ කාසි වාසිය දිනකට රාජස්ථාන් නායක රාහුල් ද්‍රවිඩ් පන්දු යැවීම තෝරාගත්තා. එය නුව පිටිටි පිවිසි බැංගලෝ ක්‍රීඩකින් නිමිත පන්දු වාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 171ක්. ක්‍රිස් ගේල් පන්දු 16 කදී ලකුණු 34ක් රැස් කළේ 4 පාර 6ක් සහ 6 පාරක් සමගින්. නායක විරාත් කොහලි ලකුණු 32ක් ලබා ගත්තත් ඒ සඳහා පන්දු 35ක් වැය කර තිබුණා. තරගයේ අවසන් පන්දු වාරය තුළ විනේ කුමා ලකුණු 22ක් රැස් කළේ 6 පාර 3ක් ද සමගින්. පන්දු යැවීමේදී ෂේන් වොට්සන් කඩුලු 3ක් දවා ගත්තා. පිළිතුරු නිම ක්‍රීඩා කළ රාජස්ථාන් ක්‍රීඩකින් පන්දු වාර 19යි පන්දු 5ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබාගෙන තරගයේ ජයගත්තා. නායක රාහුල් ද්‍රවිඩ් ලකුණු 22යි. ප්‍රතිකරණ ලයිස්ට්වේ උසස් වීමක් ලබා අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් පන්දු 41කදී ලකුණු 63ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පාර 7ක් සහ 6 පාර 2ක් ඇතුළත් වුණා. ෂෙන් වොට්සන් ලකුණු 41යි. 4 පාරක් සහ 6 පාර 2ක් සමගින් බ්‍රැඩ් හොජ් පන්දු 18ක් තුළ ලකුණු 32ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී රවි රාම්පෝල් කඩුලු 2ක් බිඳහෙළුවා. තරගයේ විරයලිසින් සම්මාන දිනාගත්තේ සංජු සැම්සන්. බංගලාදේශ යෝන් ක්‍රීඩකින් සමග පැවති තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 3ට 2ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩකින් අද සමත් වුණා. ඒ අවසන් එක්දින තරඟය ලකුණු 62කින් ජය ගනිමින් මේ තරඟයේ පළමුව පන්දුර පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකින් පන්දු වාර 46යි පන්දු 4කදී සියල්ලන් දැවි ලකුණු 185ක් රැස් කළා. රොෂාන් අනුරුද්ධ ලකුණු 50යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ ක්‍රීඩකින් පන්දු වාර 36කදී සියල්ලන් දැවි රැස් කළේ ලකුණු 123ක් පමණයි. පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් බිඳහෙළුවා. දැන් තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්. කොළඹ සිටි පාපන්දු ලීගයේ වාර්ෂිකව සංවිධාන කරන අන්තර් සමාජ පාපන්දු තරඟාවලියේ අවසන් තරඟ ඊයේ පැවතුණා කොළඹ CRPT-දී. මේ තරඟාවලිය රන් කුසලාන සහ රිදී කුසලාන ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවතුණා. රන් කුසලානයේ සඳහා අවසන් තරඟය පැවතුණේ රිනමුන් ක්‍රීඩා සමාජයේ සහ ජාවාලෙන් ක්‍රීඩා සමාජය අතර. මේ තරගයේ ගෝල දෙකට බිඳුවක් ලෙස ජයගත් රිනවුන් ක්‍රීඩකින් රන් කුසලානය දිනාගත්තා. තරගයේ පළමු වරදී අවසන් වන විට ගෝලයකට බිඳුවක් ලෙස රිනවුන් කණ්ඩායම පෙරමුණේ පසු වුණා. රන් කුසලාන පාපන්දු තරඟාවලියට කණ්ඩායම් 16ක් එක්ව සිටියා. රිදී කුසලානය සඳහා අවසන් තරගය පැවැත්ුණේ මුරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ කොල්ලුපිටිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය අතර. මේ තරගයේ පළමු වරදී අවසන් වෙද්දී කණ්ඩායම් දෙකම ගෝල ලබාගෙන සිටියේ නැහැ. දෙවන අර්ධයේදී ගෝල තුනක් වාර්තා කළ මුරගස්මුල්ල ක්‍රීඩකින් රිදී කුසලානය තමන් සතු කරගත්තා. රිදී කුසලාන පාපන්දු තරඟාවලියට කණ්ඩායම් 32ක් එක්ව සිටියා. මෙවර සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දු වාර 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනාගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලය. ඔවුන්ට උපහාර පිදීමේ උත්සවයක් අද පෙරවරුවේ පැවැත්ුණා එම විද්‍යාලයේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කළ මේ තරඟාවලියේ අවසන් තරගයේදී අනුලා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් අතින් පරාජය වුණේ බොරැල්ල ගෝතමී බාලිකා විද්‍යාලය. තරඟාවලිය සඳහා කණ්ඩායම් 16ක් එක්ව සිටියා. ශූරතාව දිනාගත් අනුලා විද්‍යාලයේ ක්‍රීඩිකාවන්ට සහතික පත්තා කුසලාන පිරිනැමීමද මෙහිදී සිදු වුණා. අටවන වතාවටත් බාසිලෝනා ටෙනිස් කිරුළ තමන් සතු කරගන්නට ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් ඊයේ සමත් වුණා. ඒ අවසන් තරගයේදී ස්පාඤ්ඤයේම නිකොලස් අල්මාග්‍රෝ පරාජය කරමින් තරගයේ ලකුණු තත්ත්වය 6-4ක් සහ 6-3ක් ලෙස දැක්වුණා. නඩාල් මේ වසරේ දිනාගත් සිව්වන ටෙනිස් ශූරතාව මෙයයි. සමගින් හිරු ප්‍රවෘත්ති තුළින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ චංගම දුරකථන ජාලයේ 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි නැවත හමුවන්නේ හෙට රාත්‍රී 7 PM ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.